阿瑟博士。 ස නයක් යි කිය ප ාර්ථ කරනවා. විඩාර මනුස දම් සිල සක්කරෑගෙන අසපූ ධර්ම සයිච්චාව. අද රද දවසේත් මැතැන් සිට ආරම්භ කරන්න තමයි. එම් දෙරන මැදිරිය සිටාපස දාන බන්නේ. නිවසේ දන් වාහ යනග හ පුළුවන් ො ගේ හ එ මනු දෙකයි දශමද දෙකෙන්. එ මනු දෙකයි දශ මහතරෙන් දේීම ස දන බන්නේ අසපු ධර්ම සෑකච චශ්‍රවනය කරන්නට. ශලංකාාවේ සෑම නිවසකම පාහේ. ොහෝ නිික්්‍රවණය කන අසබූ ධර්මසාකච්ඡාවේදී.මසිියලම දහම් කරුණු අපට කියාදන අපේ දේකයන් වහන්සේව අදවසේදම ප්‍රමේන් එ ම් දන මැදිලට නමස්කාරපුූරකෝ පිළිගන්නවා ගල් හිඳද ම ශ්‍රි වාසන යාරමහවිහාර වාාසේ ඉදමල් පූජාවේ නිර්මාතවයන් වහන්සේ වන පූජ ශස්්‍රවේද කටඩ හිංගල විනිත ස්වාමීන් වහන්සේව ම තේරුව සරණයිකයක් පිගන්න තිෙසන දර ග හත්. දවසි දවස තත්පරෙන් අත්පරය. ජීවිතය ගත වෙලාෑනවා මේ ගත වෙන ජීවිතය තුළ අපි අපස්සට ගිහිල බැලුවොත් අපි අතින් සිද්ධ වෙන වැරදි බොහෝමයි මේ වැරදි ඔක්කොම එකට ගත්තාම මේ වැරදි හැමයක්ම සිද්ධ වෙන්නේ මේ සමාජය තුල. එතකොට අපි දන්නවා අසබූ ධර්ම සාකච්ඡාවේෙන් අප සාකච්ඡා කරන මාතෘකා එකින් එකට එකින් එකට අපේ ජීවිතයට ඉතාමත් වැදගත්තෙනවා එකට හේතුව අප අරගන්න මාතෘකා ඉදිනදා ප්‍රායෝකක ජීවිතයෙන් අරගන්න මාතතුෘකා නිසාේෙන්. දවසේදී අප හමුදුරනේ අපිේ එවැැනීම මාතෘකාවත් තෝරගත්තා එතමයි හැම දෙනාම යම්කිසි සිද්ධක් උොුණහාම විවේචන කරනවා බැනගන්නවා එගන වෙවිද අතා මවනවා වෙවිධ කතා කියනවා මේ අතරේ අදසපු ධර්මසායිකච්චාවයෙන් අපි සූදානම්බඩවා හැම මනුස්සේකුගේම හැංගිලා තියෙන මේි මනුස්සකමේලියට ගන්නකමයක් හිතේ කොයි මහරි කොනකතියෙන මේ මනුස්සකම අප ති්‍යං ින්න්න හිත ඇතුළලේ ඒ අපි මේ ක්‍රියාවට නංගවන්න ඇත්තේ. මෙලව එලිය දකින මාත්‍ර භූමීන්න සෑම මනුෂ්‍යකුට මනුස්සකමක්තියෙනවා. හැබයි ඒ මනස්සකම හංගනින්නේ. ඇයි අපිහම ඉන්නේ. හැගිලාතියන මනස්සකම පිළිබඳවයි අදසපෝ ධර්ම සාකච්ාාවයෙන් අප සාකච්චා කරන්නේ. අපි හමුදුරනේ තතාකත බුදුපාණන් වහන්සේ අපට දේශනා කළ නිර්මල බුදුදහමට අනුබ අපාද සාකචා කලොත් අපිට කොද හන්සේ අදවසේ පෙන්වාදන්නේ. නසසි ුසස්සු මනිසුන්ගේ මනුස්සකං හැමෝටම තියෙනවා. මේ මනුස්සකං හිතේ ඇතුළි හංගගෙන ඉන්න අයි වර්තමාන සමාජයේ ඇයි අදමමාත්‍රකාපේන්දරනේ. හැම දෙනනාටම තරවන් සරනයි අපි ගයන් සන්දීප මහත්මයි වගේ එෆම් දෙරන ඉරිද අසපෝ කාලීන ධර්ම සාකච්ඡාව ශ්‍රවනය කරන ලෝකවාස ලංකාවාස වාසනාවන්ත කාරුණණෙක පින්වත්න්නේ. විශෂන අද්‍යවසිදී ගය මහත්මයිතා වැදගත් මාත්‍ර කාක් තොරගෙන තියෙනවා සමාජයේ සිදුවුණු සංසිද්ධීෙන් ගණනාවක් එක්ක. අරතමාන සමාජය ගමන් කරන මාවත අපි කාටවත් හිතාගන්න බෑ හමයි මිනිසුන්ගේ අදහස් සහ මිනිස්සු සිද්ධ කරන යම්යම් ක්‍රියාදාමියන් පිළිබඳව කල්පනා කළ බැලුවට පස් සිදි සම්පූර්ණයෙන් අපිට තේරෙන එකම කතාව තමයි මනුස්සකම හැංගිලා මිනිස්සු යන්න හදන ගමන කොහිෙද කියනෙ පිළිබඳව ප්‍රශ්න ්‍රාසියයක් අපිට තියෙනවා එනිසා ගෑන්මහත්ත අසපුෝ කාලයන ර්මසාකච්චාව කාලීන සිදුවීම් පිළිබඳව බහෝදුරට කතාබහක් කරනවා ධර්මානුකූලව තමන්ගේ ජීවිතය සකස්කරගන්න ඕනෙ කොයිවිදියටද කියනික පිළිබඳවත් අපි යෝජනා කීපයක් ඉදිරිපත් කරනු මේ පැයි පොරාවටම යෝජනා කීපය තුළින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න යමක් ගන්නට පුළුවන්කම තියන්. සාරංච සාරතෝනයක්ත්ව අසාරංච අසාරතු තේසාරං අධිගච්චන්ත සම්මා සංකප ගෝචරා කියළල තමයි බුදු හාමුදුරු දේශනා කරන හෙමයි. අපි සරුදේ සරුද හැටියටත් නිසරුදේ නිසුරුදයේ හැටියටත් අවබෝධයක් ලබාගෙන එ නිවරදිවයේ තුළ කල්පනාවී යුදුනට පස්සෙදි සරුදයම අපිට ලබා ගැන්නට පුළුවන්කම තියෙනම්. එක නිසා අපේ ජීවිතය යහපත මොක්දයපත මුොක්ද පින මුක්ද පවමමුක්ද කුසේ මුකක්ද කුසලේ මකක්ද කියනෙක පිළිබඳව හරි හැට අවබෝධයක් ලබාගන්න ඕනෑ තරම් අපට පාඩක් යෙනනවා හඒමයි. එනිසා සසර තුළ තියෙන බයයානකකම ඒවගේම පරලවට තියෙන බය වගේම පරලොව තුළ තියන අපිට මුහුණ දෙන්නට සිතුුවෙන මුසකමින් තොරවුනාාට පස්සෙදී මිනිස්සාත්මයක් නොලබුණාට පස්සේ අපිට ලැබෙන තිරිසං ආත්ම ඒවගේම ප්‍රේත ආත්මඒවගේම පිසාච්ච කුම්බාන්ට ආත්ම යක්ෂාත්ම මේ හැම ආත්මයක්ම අපට නිරන්තරයම ලැබෙනවා මනුස්සයෙක් වසයෙන් ඉපදුනාට පස්සෙද මනුස ගුණධර්මාආරක්ෂා නොකොරගෙන යම්කිෙසි කෙනක් ජීවත්ව නොත්යේම ඔහට ඒමනුස්ස ජීවිතය ලැබෙන්නේ ඒ ආත්ම භාවිදි විතර. නිසාතමයි බුදුහාමුදුරු දේශරනකයඇම මහත්ත සාරංච සාරතෝයක්ත්වා හෙමයි සරුදේ සරුදේ හැටියට ලබාගන්න නිසරුදේ නිසුරුදේ හැටියට අයින් කරන්න මේ දෙක තෝරගත්තට පස්සෙද අපේ ජීවිතයට එකතු කරගත යොත්තේ හොඳදේම පමණයි ඒදේ විතර අප එකුතු කරගන්න කියන කාරණාව බුදුහාමුදුරු දේශනා කරන්නට යෙතුරක් ඇති මේ පිළිබඳබ අපී සාකච්ඡා කරලා බැලීමේදී නිරන්තරයම අපි දකින යම් යම් කාරණතයනවා. දරුවෙකුට කවියක් කියන්න කවිතරගයක් තිබුණනොත් ගෑයන් හතයා අනිමාරෙන්ම ඒ කවි තරගෙට ඉදිරිපත් කරන එක කවියක් තියෙනවා ඒ කවිය තමයි පින්මද පුතුන් සියයක් ලැදුවත් නිසරු ගුණනැන ෙලෙන් යුතු පුතුමය ඉතාගරු එක පුන් සඳෙන් දුරුුවේ ලොව ගන අඳුරුව නෙක් දරුහසෙන් එලෙසට නොම වේය දුරෝ කෙනෙක් නමයි මේක ඕනෑම දහම් පාසල් යන දරුවෙක් දන්න ඒවගේම ඕනෑම අම්ම කෙනෙක් ප්පච්චි කෙනෙක් වැඩි හිටියෙක් ඕනම කෙනෙක් මේක දන්න හැබැයි මේකෙ තියන තේරුම තුළ තියෙන සරලතාවිය. අපි ප්‍රාෝගිකව ොච්චරක්දා අපේ ජීවිතයට එකුතු කරගෙන තියෙ කෙනෙකයි ප්‍රශ්ිතිය. හබයි මෙතන කියනෝ ගයන් මහත්තයා. ගුණ නැන බෙලෙෙන් යුතු පුතුමිය ඉතාගරු. පින්මද පුතුන් සියයක් ලැදුවත් නිසරු. ගුණ නැන බෙලෙෙන් යුතු පුතුමිය ඉතාගරු. වර්තමාන්‍ය සමාජය අපි බලන්න ඕන කාරණාව තමයි අපි සකස් කරන්නේ. ගුණ නැන බෙලෙග. ගුණේ සහ ඥානය හමයි දෙකම තියන පුතෙක්දම නිර්මාණය කරන්න අපි වත්මන් සමාජටි කෙනෙක. එනම් අපි අර මුලනුත් සඳහන් කර පු්බා චරයා චච්චර. පූුව ආචාර්වරය තමයි අම්ම අපපච්චි කළකගන්නේ. මේ ගයන් මහත්‍ය පලවෙනි ගුරුවරු දෙන්න හමයි මේ දෙන්න අපේ ජීවිතයට මුුණ ගැහෙන පලවෙනි ගුරුවරු දෙන්න. හරියට ඉගැන්වුව නැත් අං එත්තන ඉඳල පාඩම දිගටම වරදගන්නවා. වත්මන් සමාජි වෙලාති එක. මුල්ගරුවරු දනා තමන්ගේ යුතුකම්ම සහ වගකීම හරියාකාර විෂ්ට කරන්න සීියයට අනුවවා. ඔබහන්සේ මේ කියන්නේ ආදරණය දෙමාපියන් වැඩිපුර අධ්‍යාපනය පැත්ත විතරයි දහම් අධ්‍යාපනය දරුවට දුන්න නැතිහින්ද මේ පාකිවුණේ අනිවාරම ගන්මත් ද දහන් දහම්මධ්‍යාපනය කියලා. කිවට පස්සද මේ අපේ වර්මාන අම්මාපච්චිල හිතාගෙන ඉන්නේ මේ දරුව පන්සලේම දාලතියන්ට ඕන දහම් පාසල ඇතුළට මදාන්ට ඕන එක් සතික්ක කඩන්නතුව දහම් පාසල්ලය වන්න ඕන බනපොත්ම කියවන්න ඕන මේ ටෙලිනාටි බලනකොට ආගමක ටෙලිනාටි විතරක්ම බලන්න ඕන පත්තර කියනුකට බනතියෙන පත්තර විතරක්ම කියව මේක නිව මේකනේ දරුවේ කාගම දාහමට හුර කනව කැල මේ කනවේ යි මේක මේ වර්තන උපාසකම්බල පපච්චල පරිත්හන වගේ වැඩක් නනි ග හත්තය අපි අහන්නම පිරි අහන්නම බණ හැබැයි කරන්නම වැරදි වැඩ අවසානදී පන්සලට කිහි බැලුවට පස්සෙදී අවසන් වෙලාවෙදිත් ඉටිකොලේට ර්ඩුවෙන උපාසකම්ලපච්චල අපිට පන්සලේ දකින්න පුළුවන්කමතින් එමනං දිගට මහන්නේ බණනා හැමදා මහන්නේ බණනා හැමදාමහ්‍ය පිරිත් නම් ඇයි මේගේ තත්ත්යක් කුදාවෙන් එක තමයි මේ වෙන කිසි දෙයක්න වෙයි මෙන්න මේ බණමඩුවේ යම් යම් දේවල්ලලට මත ගැටුම් ඇති කරගන්න තමයි පූරු ආචාරුවරු බවට පත්වෙලලා ඉන්න වත්මන් සමාජිට හෙමයි ඉති ඒ අය දැමොකද මේ වර්තමාන සමාජෙන්න දරුව විමසිලිවන්තයින හරිම විමසිලිවන්තයි දැංගයන් මහත්තේ අපි කල්පනා කල බැලුවොත්ත එහෙම මේ අපි ප්‍රශ්නනා හල දැනගන්න ඕන කමතියෙන්නේ පහවසරරි ශිෂ්්‍යත්තලියයන දරුවන්ගේ මොකද ඕනෑම ප්‍රශ්ිකට උත්තරලියන්න දරූ දන්න. සූදාානමක්තියන්නේ පෙවනම කෙනෙක්ගේ. හෙමයි සූදාානම තියෙන්නේ ඒ දරුවන්ගේ පිත සස් පල වි ාගිලියන කාලට සස් පෙන ලිය දරුවන්ගේ අහන්න ඕ න ප්‍රශ්යක් එදර ත්තර දෙන සාහන් පෙ වි ාගලියන කාලට එදරුවන්ගේ අන්න ෝනද එදර ත්තරදන විශවවිද්‍යාල විභාගලියන කාලෙද එදරුවන්ගේ හන්නු එඇදර උත්තර දෙන. හැබයි ආචාරවර හාචාර්වරු තරම අද දරන්ට අධ්‍යාපනය ලබා දෙන්න සූදානමින් සිටන ඒ ඔක්ොමදන්න. ඇැයි අශ්‍ය කාලට විතරක් එකට මේ මේ මුකදමි නිර්මාණයවන්. ගිරා පෝත්තක සමාජයක් නෙමේ නිර්මාණවෙන් පොත්තට පතට විතරක් සීමා කරලා සමාජ අත්දැකීමක් නැතුව. තමන්ගේ හිතවතුන්ට ඥාතීන්ට දෙමව්පියන්ට වැඩි හිටියන්ට තම පාර ඇවිදගෙන යන විදය දන්නේ නැතුව. මෙ අමුත්තු සංස්කෘතියක් න නිර්මාණය කරේ. එතකට මෙතනින් ඇතිවෙන් මොකදගෑන හත්්‍ය සම්පත් සීමිත වෙලාති නොදැ. රටේ. වශ්චතතා පිට සීමත වෙලා තියෙන ඉන්න ප්‍රශ්නි එනිසා හැමෝම දෙන්නම් 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 අරක දෙන්නම් මේක දෙන්නක් මෙම කරන්න අරම කරන්න කියෙලකයන් විවාහහි පාස්සන දරුවට කියෙනන අරකාර දෙන්න මේ කරන්න දෙන්න කියෙල් තැනකට යන්න දරුවකොට කියෙනන මේක දෙන්න අරක දෙන්න කියෙකන දරු බලාපොරොත්ත ඇැජීවත්යන්නේ යුතුකම් මතනෙේ බලාපොරොත්තු මත පමණ ඇජීවත්වෙන්නේ. එනම් මේ බලාපොරොත්තු මත විතරක් ජීවත්වයෙන මනිස්සුන්ට කොහම දිරි අනාගතයක්ති. න ඒ දරුවන්ට යහපත සහ අයහපත තෝරාගැනීමේ අවස්ථාව වර්තමාන සමාජයද නැති කල්ලා තියනවා.ඉනිසා මෙ මීවිදියට ගමන් කරන්න, අරවිදියට ගමන් කරන්න මෙතන්ට ගියොත් තමයි තමන්ගේ ජීවිත හදගඩ පුළුවන් කමතින අතෙන්ට ගියොත් තමගේ ජීවිත අසාර්ක වන්න පුළන් කකමතින පසල් මනිසුන් කැමතිනෑ. ආගම හමට වැඩිර නැරුවක් දක්වන මනිසන්ට ර්තමාන අනිත්මනිසු කැමතිනෙ ය දැන් ිහිල ුදුවවෙන්න දාහදන්න. යද මේ කාලද පන්සලට යන්න නොන්ක මේ අමතු අදහස්තෙන් නෑ ඒකනෙවේ අදාද ීමරු පින් කරගන්නේ කරනිකන්ඒ නිසා කොයි වෙලාවෙත මේ නුවනැත්තන්ගේ දර්ශනයක්තමයි බෞද්ධ දර්ශනය කළ කිය හම මේක ප්‍රඥාවන්තන්ගේ දහම. ද ඒගොල්ලන්ට මේක ගිහි තෝරගන්න පුළුවන් කමතිනවා එනිසා වත්මන් සමාජයේ යන්නේ කොහහිද කියන්නේ ප්‍රශ්නයක්ති නොගන්නම මත්ත එනිසා මේක මේ එක අධිකාරීකට පුළුවන් මේක සකස් කරන අපි කියන සියල්ල දේශපාලනී කරනය වෙලා කියලා අපි කත කරන්න. හැම දේම දේශපාලනීරණනවෙලා. පන්සල දේශපාලනී කරන වෙලා, පාසල දේශපාලනී කරනය වෙලා. එළඟට සමාජය දේශපාලනී කරනය වෙලා තියන සියල්ලම දේශපාලනී කරන වෙලා. එනිසා යම් කෙනකුට කරගන්න පුළුවන් කමතියනවා යම් කෙනකුට කරගන්න බැරිකමතියනවා. ඒතිංඒ වාක්‍ය එක විවාද එක සමාජ ප්‍රඥප්ති ඉදිරිපත් කරමින් මේවා වෙනස් කරන්න මිනිස් සඋත්සාහගන්න. සමාර්මිනිස් සු වෙනස් කරනවා. හැබැයි මොනවිදියට රටිය පිච්චුවත් කබලේ රශ්නය එකම විදි අයකයින් මත හම එකතමයි ප්‍රශ්නිතින්. ැ මේක හරරිාර තරු ගට න තින මිනිස්සුන්ගේ මූලි කවචතාවයක්යන්නේ බඩගින්නන ොදු හාමුදුරුව ධර්ම දේශනාවක් ශ්‍රමණය කරන්නපු මනුස්සයකුට කන්න දීල තමයි වනකිවේ. එමනසට එහෙම එකලේ ඒයාගේ ප්‍රශ්න තරුම් අරගන ඒකට නිවරදි උත්තරයක් ලබා දෙන්නට උත්සා කලා වත්මන් සමාජය තුළ එකනෑ එනිසා මේ මිනිස්සුන්ගේ තිය පලවෙනි ප්‍රශ්නෙන්ට උත්තර දීලා අපි එතනින් පටන් ගන්නනකග හත්තයා මේ අග්‍ය සූත්‍රයේ ඉන්දලලා අපි පල්ලෙහ ාවොත් චක්කවත්ති සයනනාද සූත්‍රය ඉදල පල්ලෙහටි ියාවත එහෙම බුදු දහමේ හඳුන්නාදීප විදිිය ඒතුල මිනිස්සුවත්ම ට බල කොයිතර හොරකන්රනදදි කෙල් පල කොයිතර මංකොල්ල නෝදකකිල්පලන කොයිතර මනිීමමර නොදී කෙලබල මේවා මහා දවාල පෙනි පෙනි දෙනෝදාහක් මැදදේ සිදධවි හ අවස්ථාවං වලද තාත්තල බලු කඩු වල දාලා බල්ලු කාම්ඹොරවල දාලා එල ගට තාත්තලකු කුල්කූඩුවලදාලා මේ වගේ අමුතු සංස්කෘතියන් ගොඩනගෙන් ඇයිවි. මේ මහ දවාල මිනිස්සුන්ට පේන මේ වගතර මේ ගන් මහත්‍යයා මේ පෙර සමාජ මේක නොතිබුණා නෙව. හෙමයි පෙර සමාජෙත් මෙහෙම කාරණස් තිබුණා. අර තමන්ගේ සිටු පුතුරු තුන් දෙනෙක්. තමන්ගේ තාත්තට නොසලකා හැරියට පස්සේ බුදු හාමුදුරු මුණග හෙන්ටාව නේ තාත්තා. අවසානද කවිතුුණක් කියල දීලා. පසිද්ධි ස්ථානවල කියවන්න කියලා මේ තාත්තර කිව් එදා සමමාජිත්්‍යති බිච්චදේ තමයි අම්මට තාත්තර නොසල නොන ගල්ගහල මරණ තත්වයට පත් කරන්න.ඉතින් මේ වෙලාවෙදී ඒ දරූතුන් දෙනා මේ තතාත්තා සභාවක මේක පැකාසිකිරීමේදදි මේ හොල්ල මේ ගොල්ලෝ හල්ල අයි කියල දැනගත්තට පස්සෙද. ඒ පුතාලමයි මේ සභාව මේේවන් පෙදන. සංස්කෘතිය බහරව කටයුතු කර හැබැයි ඒගොල්ම තමයි ඒවැරද කරලා තිබුණ අවසානද තාත්තම තමයි මේ පුතාලතුන්දෙන බේරගනනිති මේ ත්මන් රට මේ තරම් ඒ කාලයේ බුදුරජාණන් වහන්සේ ධර්මය මේ තරම් ප්‍රචලිත කරන්න පුළුවන් කාලසීමාවක් නෙමේ තිබුණ මේ වගේ සනිවේදන ජාල තිබුණේ නැහැ වත්මන් වෙනොට මේ හැම දෙයක්ම ප්‍රචිතවෙන්න්න පුළලා ගෑන් මත්‍ය මේ ප්‍රශ්ණ තියෙන්නේ පිරිත්පොතේ අතගහලා ජාතක පොතේ අතගහලා බනපොතේ දියවරලා පන්සලේ මල්වට්ටි පූජ කරලා. බුදු හාමුර විස්ත්‍රරහ ධනින් වැටිලා පන්සලේ හාමුර විස්ත්‍රහ ධනින් වැටිලා අත්දෙක එකතු කරලා බුදුන් ඇදල පන්සිිල් අරගෙන පොරොන්දු වෙලා මේ ව කඩල බිදල විනාශස කලදානනිකන ප්‍රශ්ිතිී ති මේ සමාජි කොහොමදා පී වෙන පැත්තකට හරගෙනයන්. එතකොට මේ තුළ රජවෙන්න බොරුවනං වංචාාවනං හොරකමනං අනුන්ගේෙදේවල් කඩා වඩා ගන්න කනං දෙමෝපියන්ට නොසලක ඉන්න කනං මේ ආචාර්වරුන්ගේ වැරද්දක්තින. ම් ලවෙනි ආචාර්වර දෙන්න නිවරදි අර්ථයකින් යුතුව තමන්ගේ දරුවන්ට හරියට වගන්නට ඕන ඒ රියට ගැන්ුවන අහෙම මේ ප්‍රශ්න ගොඩක්තුරට මග හැරලියන එක්නිසා නිරන්තරයෙන්ම වගකීමක් දරන අය ඒ වගකීම පැහැර නොහැර තමන්ගේ ජාතික වගකීමක් වසයෙන් ආගමික බගකීමක් වසයෙන් ශාසනික වගකීමක් වසේෙන් ම මේ ශසනයටටාව යම්කි ේකටනම් මගේ අති ඒ ශසනික පතිත්තිික ස්ට ියුතු. නතුව මගේ වෙන වැඩ කරනෙක් මග නම්බුනාම හොයාගෙන නඕන ම තඳතුර ොයාගෙනයන න ං වරප ප්‍රසාද වරධාන හයාගෙනයන ඕන ඒ මේ සාසනය තියන මේ සාාසනයේ දියුණුවට කක් නෙවෙේ. විනිියෝනාම සාසන සායු කළලබුදු හඳර දශනාක් කළේ විනිය තමයි ගයන් මහත්්‍ය සාසන ආයුස කෙකේ සාසනය පමනක් නවෙේ. සිවිල් සමාජය හෝවේවා ගී සමාජය තුළ හෝවා මේ සමාජයේ ආයුස බවට පත්වෙන්නේ අපේ විනියයි. අපේ හික්මීමක් නතිවෙච්ච තැන ඔය වගේ මිනි මරනු දරුදර මරලදාන. මතාතලා යයාගේ තත්ත්කට පත් කන්නවා තිම මේ හික්මීමක් ඇති කරටඕන මේ අසීමිත ආශාවන් පස්සේ එලවගෙන එළවගෙන යන සංස්කෘතිය තුළ සමාජය තුළ මේක ඇති කරට පුළුවන් මක්නය එක් නිසා මේක මේ මොන තරම් පොත්තුොලත්ත පත්ත ගහලා බොරුවට මේ බුදු දහමට අනුව මේ රටවල් මේ විදියට කරනවා අරවිදියටටරනව කියලා කොයි තරම් පොරොන්දදුනත් වැඩක්නෑඇන් මහතයා පතිපත්තිය හරියාාකාරව බෞද්ධ දර්චනයට අනුකූලව හදවත්ත එක්ක ජීවත් නත් . හට අස්ථාවරව වෙනවා විනාස වෙනවා හම පෑාම්දුරන්නේ හිත ඇතුලේ හැංගිලාතින මනුස්සකමේ ලිට ගන්න හැටේ, අදසපු ධර්ම සයිකච්චාවෙන් අපසාකච්ඡා කරන්නේ. තතාගත බුදුපිණන් වහන්සේ මුලින්ම ධර්මය දේශනා කරන්න කලීින් තමන්ම හොයාග නාපු ඕනෑම කෙනෙකුට මුලින්ම කුසට ආහර ඇත්වෙනවා ඒ ඔන්වහන්සේ අපට පෙන්වා දුන් එක පූර්වා දර්ශයක් මෙැවිනි පූර්වාදර්ශ ගණාවක් සම්බුතු දහමතු ල අපට තිබෙනවා. අබි මේ හැම දෙයක්ම දැනගෙනත් මජ ඇයි වැරදි කරන්නේ අන්නන්නේ තම අපපටත් තින ප්‍රශ්නය අපි හමුදුරනේ වෙලාේ එ අනුදක දශම කෙ ෙ නුදක දශම හතරෙන් ි දස හතට ැසපු දම සකච් ආරම කලා ැන් ඔබ නිවසේ දන්නන් එ ම් දර නගන්නනවා. අදරනී අම්මි ඔබේ පුතා ඔබේ දුව තවත් ටිකකින් නිවසින් පිටත්වන්නේ කොහය න්නද. කරුණු දෙකයි එකක් දහම් පාසල අනෙත් කරුණ අමතර පාන්තිය. එමනැත්තං තවත් නොයික් ාහිර ක්‍ර කාරම් ලට පෙන්න්න ල. බ අදරනය අම්මේ ආදරනයක් පච්චි ඔබම කල්පනා කරන්න ඔබ සතියේ දවස් පහක්ම මෙ දරුවට පාසල් අධ්‍යාපනය ලබාදලා එන් අනතුරුව සෙනසුරාධදිනේත් ඊයදිනයේදීත් මේ දරුවට අමතර අධ්‍යාපනයක් ලබාදීලා දහම් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්මුලාතිීන මේ වෙලාවත් ඔබ යවන්නේ ඔබේ දරුවාව අමතර පන්තේට නං. ඕ ඔබ සාර්ථකවෙයි ඔබ හිතන විදිහට ඔබේ දරුවවා ඉගන ගනිී හැබැයි කවදාවත් හැඟීම් දැනීමම්මත සමාජයට ඔබට සලකන්නට ඔහු ඉගෙනගන්නේ නැතිවෙේ. අන්න එතනයි අපට වැරදුනක්ම තැන හමුදුරනේ මම කැමති මේලා දහම් අධ්‍යාපනය ශ්‍රීලංකාව තුළ දැනට පවතින ක්‍රියාදාමයක් එක් මේ මනුස්සකම කියන එක දහම් පාස තුලින් ගොඩනගෙන්න්නේ හොමද. ඔගෑන්මති තමත්වැදගත් ප්‍රශයක් වත්මන් සමාජය තුළ මේ තහම් පාසල තුළින් සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය තුළ මනුස්සකම ගොඩනග ගන්න හමයි. නිතරම ැලුවත්හෙම ගයින්මත් අපි මක් ගත්තත් නගරය පමණක් නොවෙයි. ගමත් සංකර වෙලා තියනෙදැ. අනිවාකර නොවනු ගමක් වර්මන් රටේ හොයාගැන්නඩ බෑ ගන්නම හෙමයි පැලේන්න මනුස්්‍යයත් ගහුඩ පැලතිවනත් පෞද්ජලික දුරකතනයක් ොහගේ කනේ තියනවා අනිවාර නි සංකර්ථාවය කියය එක එතන තියනවා. එ නිසා වචන ප්‍රකාස කිරීමේදී මූනට කතා කරන එකයි හැගිල කතා කරන එකයි අතර අපේ ළග තියන මනුස්සකම බිඳුවට වහ හෙම එක පැහැදිලියුම්. කාරනාවත් එක්ක බැලුවට පසිි ගයින මත්තයා මේ සංකරවෙච්ච ගමතුලා මිනිස්සු එකතු කරන්න බෑ සමහරුන්ගේ දරුවෝ ජාතික පාසල් වලට යනු. සමහරංග දරුවෝ ගමේතියන කනිිෂ්ට විද්‍යාලිටයනු. තව සමහරුන්ගේ දරුවෝ මහවිද්‍යාලිටයන තවත්තායගේ දරුවෝ ටිකක් ඈත වෙදේශේක කිහිල්ලා පාසල් වල අධ්‍යාපනය ලබන. ඉති මෙහෙම ගත්තට පසිද මේ දරුවෝ දරුවෝ පාසල් පාසල් මේ සමාජ කොටස් කොටස් අතරත් ප්‍රශ්න තියෙනු. පාසල් පාසල් ගත්තොත් පාසල් පාසල් අතර ප්‍රශ්න තියෙනවා මේ පාසලේ දරුව අනිත් පාසලේ දරුවත් එක කැමති නෑ විරුද්ධයි ඒ ඒගුල් අතර ප්‍රශ්නතියනු හැබැම එකම ගමේ කොට්ටාසිය මේ අය ඔක්කොම එකතු කරන්න එකතැනකට දහම් පාසලට කයන්න ඒම මුලු ගමේමිඉන්න අපිට දා එකෝ. අපිට මේ හැම දෙනාම දායකෝ ඒයි අපි ඔක්කොම එක තනට එකුතු කරන මෙතැදි අපි කියල දෙනෝ යහපත මොකද්ද අයහපත මොකද්ද කෙනක හැබැයි ගයන් මහත්‍ය මේ සාාසනයේ ඉදිරියට යන්නේ කොටස් හතරකගේ සංයුතයකි ඒතමයි භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කියන කොට සතර හෙමයි වත්මං වෙනකොට භික්‍ෂුණී සම්බදාය ඇත්ත නෑ ඊළඟට තියෙන්නේ උපාසක සහ උපාසික භික්‍ෂු කියන කොටස්තුන මෙන්න මේ කොටස්තුනට තියනවා ජාතික වගකීම එ භික්ෂුන් වහසලා දහම් පාසල තුළ දරුවන්ට විනය පිළිබඳව කතා කරද්ද. ඒ භික්ෂුන් වහන්සේලාට ඇති ගෞරෝය ඇති කළ යුත්තේ අර උපාසික උපාසිකා කියන කොටස් දෙකේ එමන දහම් පාසල ඉන්න ගිහි ගුරුවරු සහ ගුරුවරියෝ මේ දෙක ඇති කළ යුතුයි. හැබැයි ගයන් මහතේ අපි අන්න දහම් පාසලට භක්තිගීත තරග කටනා. අපි අන්න දහම් පාසල තුළින් විවාදධ තරග කටන ියන්නේ දහම් පාසලට දරම්පාලතුමාගෙන රචනාවක්ලියන්න නං. මේ දහම් අධ්‍යාපනය යහපත් නෑ. නිසා මේ වැරදිච්චතයින් අපි හදා ගණටෝන්. මේ දහම් පාසල් දරුව පොතපතට සීමා කරලා විශ්විද්‍යාලයට යනකොට ලකුණු දහයත් දෙෙනව කියලා යම් පදනමකට දාගෙන. මේ පදනම මත හම පාසලට වර්තම ට යම කරන්න අනික පහුරන දෙමාපිය හිතාගන නෙ දරුව දහම් පාසලකුත්ම අනවශ්‍ය සබඳධතා ඇති වෙනවා නොගල පෙන ආශ්වය කරන්න ගන්න හමතුම දෙම පිතගේ න රමක ත දැ මේ අනවච සබන්ධතා ඇති විහහිම කියනෙක් දහ පාසල තුලින් සිද්ව වෙන යක්ක්නේ ඒමයි අනවච්‍ය සබන්ඳධතා ඇතිවවා ගමතුළ ගම ගම අනවශ්‍ය කියන්නේ මේ. අ්‍යවශම සම්බන්ධ දාටික එකලොද නෑෑ පිරිස ගමේ පිරිස මයි හඳුනාගෙන ම හඳුනාගැෙන මේික සම්පර්ණ එකතුව නොමුමල ගමතුර අනවච සබඳ දරුවෙක් වෙනත් සම්බන්ධයක් පටන්ගන්න දහම් පාසලට වෙන්න්න ඕන්නෑ හම ඒක ඕනම වෙලාවකදේ දරුවකුට පටන්ගන්න පුළා ොකද හිත්ත කියනෙක් කොහේ අනවදකි අපිදන්න නෑ. අනවචච සම්බන්තා පටගන්න අයි? නිසි ආදරේ තමන්ගේ නිවසතුර නොලබෙනකොට වෙනත් ආතදර ේවල් හොයාගෙනයනු සහ දරුවන්ව සත්තුමෙන් කෝඩටරන කටරගන්න දරුවන් දහස් හයාගෙන යනවායි බලන්නකොද දරුවෝ කීපදනෙක් එකතුරලා සමීක්ෂණඇතිේ හල බලන්නකො දෙමව්පියන්ට කැමති දරු කියෙන් කියීදෙන දින්න කියලලා ඇති මේම සමාජය තුළ අරගෙනයන්න දෙමව්පිය බලාපොරොත්තුව වන තැන දරෝ යන්න උත්සාහ කරනවා හැමයි දෙමව්පියත් බලාපොත්තු ව හරි තැනක්. ඇ ප්‍රශ්න එ සමේ හම්මධ්‍යාපනය තුළින් ගැන් මහතයා වැදගද්‍යයක් පට කරන්නට ළන් පමතින ති ඒ කරන්නට අවචතාවති නර විාහගේයට ලකුණු දහයයක්යන්න විශවවිද්‍යාලයන්න ලකුණු හයකට දරුව දහන් පාසලට එක තුළල නෙවේ. ප්‍රයෝගික කයාකාරකම් අනත ප්‍රමාණ තියන. අපි පුළුවන් හ පාසල ඒ බෞද්ධ වැඩසටහන්තුල සමග ඇතිරගන්න එකමුතුකම ඇතිකරගන්න. එඒගේ එකට වැඩකිරීම හැකිිය අඇති කර පහර දරුවගේ නිර්ශීතයත් වර්ධනව නති නමොද සාහිත්‍ය සමතය ්‍යයාග ප්‍රධානෝස්සවේ හැමදේකකිදිීම දරුවගේ සංවිධානශක්ති්‍යයත් හ ඩග නායකත්වය පිබදව පුුණු කිය වගේම නිවරදි නායකෙකු බෞද්ධ දර්ශනයට අනුව කොහොමද ගමන් කරන්නි කියනෙක. තැන් පාසල තුළ තියෙන නායකත්වය සහ දහ පාසල තුළ තිය නාකත්වේ වෙනස් එහම යහම් පාසලේ තව දරුවකොට පරදිීලා දඩුවමක්දීලා. කන්දය කල්ලගෙන ඉන්න කියලා දනගහගෙන ඉන්න කියලා. එහෙම දරුවන්ට තර්ජනය කිරීම් කරන්න පුළුවන්කමක් නෑ. ති ඒ දර්වා යපත තුල ඉන්න න යහපතර ගන්නවනේ බෞද්ධ නායකත්ත යටතති. ඒ බෞද්ධ නායකයෙක් වෙන්නේ කොහොමති කියෙ දරුවට යහපත් නායකෙක් වෙන්නේ කොහොමද කියෙනෙක. මේ ආදරය කරුණවාව තේන දරුවෙක් පවට පත්තන්නේෙ කොහම දෙ කියනෙක පිළිබඳව ඒ දහ පසුතුන ගන් හත ලොක වෙන සක්තේ. මේ වෙනසම මෙහෙම ප ප්‍රහදන්නා. ආදරය සහ. ආශාව කෙනෙක වත්මං රට පටල වගෙන තිෙන. දැන් ආශාව කියල කියැන්නේෙ වෙනත් පැත්තා. ආශාව තුලින් බලාපොත්තුතම ඇතිවෙන්න දිගින් දිකටම දිගින් දිගට විවාහ ජීවිතය වෙන්න පුළුවන් ආශාව තුලින් ඇතිවෙන්නේ බලාපොරොත්තු. ආදරය තුලින් කවදාවක් අත් ගෑන් මහත්‍යය බලාපොතු ඇති වෙන්නන්නේ. ආදරය කියල කියන්නේ කරුණාව දයාව මෛත්‍රය අනුකම්පාව පරහිතකාණෙත්ත අනුන්ගේ දුක දන ගැන මේකට න්‍යාදරී කල කියන්නේ තම ආදරය කලෙන් හොද්දම උදාහරණයක් දෙන්න සරල උදාහරණයක් යම හත්යක් ගැලපේ මනගල පීම කොච්චරවේද කළ දන්නන්නේ අපි මෙහෙම හිතමකයන්න හත දැන් වත්මාන් රටේ වෙන සිදුවීන් දිහා බැලුවට පස්සෙති ආදරයේ සහ ආශාවද දෙක්මම මෙහහිම පැහැදිි කරන්න හෙමයි අපේ තාත්තා අපිට ආදරයකන්න අපේ අම්මා අපිට ආදරයකන්නවා ඇත්තටම ඒ ආදරය කිරීමේදී හැගීීමඇති වෙනද ීමමති වෙන්න ඒ ආදරේ තුළ තාත්ග හැනු දරුවෙකොට ආදරය කිරීම සහ අම්ම පිරිමි දරුවකොට ආදරය කිරීම තුළ ඒයට හැගීමක් ඇති වෙන්නන්නේ ඔොටි සමාජී වචනය දරුකෙක්ුම දරු කෙක්කුම ඒට ඇරුට පස්සද වෙනත් වැරදි හැඟීම ඇති වෙන්න හෙමයි සමාජ නිර්මාණය කරන්න ත්සාහක් කරට හැබැයි ගයන් මහත්යා ඒකමනේ දාදරී කළකන්නේ එතකොට දැන් විවාහ ජීවිතය තුළ දැ මේ ආදරේ තුළ නේද තියෙන්න්නේ මේ දයාව අනුකම්පාව පරහිතකා මිත්්‍යය එවගේම කරුණාව මෛ ප්‍රිය ඇගේ තියන ලේටික කිරිබවට පත්වෙන් යාාදරයේ නිසා ඒ ආශාවක් නිසානි වනේඒවගේම තමන්ගේ දරුවට බඩිගිනි වුණ හම අම්මට දුක දැනෙන ඇඩෙන්නේ ඒ ආදරයේ නිසාේඒ කරුණාව නිසානේ ඒ ආශාව නිසාන වීනේ හමයි එතුකට විවාහ ජීවිතයේ දී ආදරය කරන දන ආදර ක යුත්තේ මෙ මේේවිතිේ. එතන ආශාව නිසාගේ ඇැත සාලේ මිනිවල කපන්න උත්සාහ කරන්න. අදරයක් තියෙන ඕන තමන්ගේ දරුව පොලේගහල මරන්න.ම මොන අදකයන් මහත සිද්ධ වෙන්නේ මේක හරියට තේරුම් කත යුතු අපි ආදරේහ ආශාව අතර තියන වෙන සහඳරුව මේ දහම් පාසලෙන් කරන්න මේකට ප්‍රාජෝගි වැඩ පි ක්ෙක් මිනිසන්ගේ හිත් හද වැඩ පිළිවෙක් කියන්න හිත්තාදන වැඩ පිළිවෙල පොතට සීම කරන්න බෑිට පොතෙන් බෑ ගයන් මහත්‍ය හිතහද. හම ්‍රායෝගි බෞද්ධ දර්ශනය තුලින් බද්ධ ඩපිළි වෙලක් තුලින් ඒක දහම් පාසල තුළ සිද්දිය ුතුයි. එකනිසා නහම් පාසලේ උගන්නන ගුරුවරු හරිබුද්ධිමත් සහ කරුණාවන්ත ප්‍රඥාවන්ත ඥානාවන්ත ගුරුවරු පවට පත්තෙන්ටවන මේ ලබාන්නේ එසේ මෙසේ අධ්‍යාපනයක් නවේ දහම් අධ්‍යාපනය ඒක නිසා හාමුදුරුවන් වහන්සේ ළඟට දරුවෙක් යොමුවෙන්නේ ගයන් මහත්‍යා දහම් පාසල හයවසරද. හෙමයි හයවසරද දයොමියන් නැයි හාමුරන් වහන්සේ සමඟ කතාභා කරන විදිිය දන්නන්නේ නෑ උන්හන්ේ සමඟ හැසිරන විදිිය දන්නේ නෑ. එහෙම දරුව නොදන පව් කරගන්න නිසා වැඩිහිටි ගුරුරුමකද කරන්නේ අමතාත්තමොකද කරන්නේ හාමුදුරල්ලකට යොමු කරන්නේ හය පන්තිය කියලෙ කියන්නේ සාමාන්‍යයෙන් යමක් ශිෂත්ත් පාස් වෙලා යම කරකයාගන්න පුළුවන් කාලේ. අ භාෂාව උච්චාරණය කරගන්න පුළුවන් කාලේ. ෝකට කනු පන්සල් භාෂාව කෙන වත්මං රටේ ඇත්තම නෑග මේ පන්සල් භාෂාව කෙනෙ එක හමුදුුවන් වහන්සේට කතා කරන ආකාරය ඒළගට උන්හන්සේ සමඟ ගණ දෙනු කරන ආකාරය මෙ කිසිවක් වත්මන් රටේ ඇත්ති නෑ හමයිඒ ඒ තත්ත්ට පත්තිලා තියෙන්නේ අම්මාපච්චි මේ කරන්න ඇති නිසා මේ පූරු ආචාරෝරු දෙදෙන මේක කරන්න නැති නිසා දැක්කහම අතවනල යන්නේ තාත්තා ගම පන්සලේ හාමුදුරුවන්ට දරර්වාහිතන්න මේක තමයි චරිත්‍රය කියලා ඒකනිසා තමයි ගෑයන්ම හත්්‍යයා හාමුදුරන් වහන්සේ දැක්කහම බායිසාදු ටටාසාදු මේක පුරුදු කරන්නේ අපේ අම්මයි පච්චි වත්මන් සමාජය. එතකට මේ ගුරුවරු දෙන්නා මේකද හාමුදුර න්වහන්සේට කතා කරන සහ ප්‍රතිචාරදක්ව නවස්ථාව බවට පත්කර ගති යුත්තේ මේකනවේ එනිසා උන්න්නහන්සේට සලකනාකාරය. ද දානයක් පන්සලට ගිහින් පූජරන වෙලාවෙද. දර එන්න රට කොෝම ස්කෝලට හරිකුවට හරි දාලා මනත්තන් අමතර පන්තිට හරි දාලා දෝග හහිල්ලක් ෙක්විතක්වාඩවෙල පින් අන මෝදන්ගල න පජි කල යවා ඔන්න ගදර දෙෙන දාන සිල් සමාදාන් වලකොටත් ඒත් එෙමයි. උපහසගම්මලත්ෙක් කාවොත් එහෙම් බැරවෙලා හරි දරුවෝ දෙන්න තුන් දෙනෙක් සිල් සමාදන් වන්න ඒ දරටි ට කලක් කර දලන්න පට හැබැිට කරදරක් වලා මොකරදක් නහම නොක්ොම ට ම හ වාට ම කර. ට දෙ උුණනාට පස්සතම මේම හොයාගෙන යනේ ආගම දහම එට මේ දර්ශනය හැමක්ම මේ ශෙත් චාන්ති චාන්තිකර්ම මේ හැම එකක්ම හොයාගෙන යන්නේ තමන්ට වැරදුනාට පස්සෙද වරදින්න කලින් අර කියනෝනේ ලිප්පගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුළුවදිය කෙලිය කියල කෙන නේ එකඒනිසා මේ හැමෝම බහුතරයක් දෙනා මේ වන විට රත්තච්ච වලඳක් ඇතුළ ඉන්නව කියක දන්න යටින් ගඉදරදාලා දැන් ලිප පැහෙනෝ. එතකට මේකත් ාර කර ඉන්න දැ මේ ආපු තැන මෙිච්චර දුකයි අපිට මේ මිනීමඇැරුම් මේ වගේ දිමවපියන්ට නොසලකින් මේ හැම දෙයක්ම එකතු කරගත්තට පස්සෙද අපි දන්නව මේිය ඉන්න මහා නරා වලක කියලා මහා නරුම සංස්කෘතියක කියලා එමනක් ගෑන් මතයා තවම තේරු එනෑ ඇැ මේ කරගන්න කියන්නේෙ කොමදේ හිසගිනි ගත්තෙක් වු ගිනි නිවන ලෙස කුසලට මදකොත් පවාණ වන හරියට පින්කරගන්න කියෑන්නේ ඔලුවට ගිනිය විලිච්චිමිහිකුටගේ මේ දුල්ල බංචමනුසංජ ර්ලභවෙච්ච මනිසාත්මයක් ලබාගත්තට පසෙදී මේමිසාත්මය තුළ ඔළුවට ගිනිගත්තු මනුස්සේක් ඔළුව නිවා ගන්න හදන වගේ ගින්න නිවාගන්න හදනවගේ අපි පින්කරට ඕන කමතිය ඉතින් ඒ දරුව දම් පාසලින් හන්න වැරි දිට මේත්මන් රටේ අම්මාපච්චි දම් පාසලට හොරුව යුතු නැද ඒය දරුවන්ට පේන පසල්යා යුතු නැද්ද පේන්න නෙවෙයි එක තමන්ගේ සසරට තියෙන ගැටලවා නිසා මේ අපි මැරලගයාට පස්සේ මේ කවරුත්නෑ ගයන් මහත තනමප දෙන්නේ මරණයට පත්තෙන් ඒනං අපිටේ දුක් විඳින්න්න වෙන්නේ දනඩුවන් විදිින්ට වෙන්නේ අපය තුළ ප්‍රීඩාවිදින්න වෙන්නේ මේ හැම දෙයක්ම විඳන්න වෙන්නේ තනී. එවන අපඒ තනියෙන් යන ගමනට මේ නතරවෙච්ච නවතැන්පලේ පිස්සුකර කරන්නට වඩා සබේ පුතජ්ජන උම්මත්තකා උමතුව යට කර කරන්නට වඩා ඒමුතු භාවෙන් මිදෙන්න්ට යමක් කර ගන්නට පුලුවන් ඒකයි වැදගත්වෙන් ඒකනිසා මේ හැමකාරණාවකටම මූලිකව සේද මපියෝ දැනවත් යුතු දෙමෝපියෝ දැනවත් වෙෙලා මේේදේවල්ද මේ අසබූ කාලින් ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන කොටත් බොහෝ වැඩ පල කර කර මේක ශ්‍රවමණය කරන්න පුළුවන්කම හමයි වැැදගත් කොච්චර වැදගත් වනත් වැඩ පල කරක ශ්‍රමණය කරන්න පුලන්කම තිනවා ඇහෙනවා සහ අහනව කියන්නේ දෙකක් එක නිසා ජීවිතය සකස් කරගන්ට ඉන් පසුවත් මේ පිළිබඳවහි තන්්ඩ කියල එල්ලීමත් අපි වත්මන්ද දෙමපියන්ක ලමකයි මත ම පාම්දුර. ්‍රලංකාේ වැඩම පරිසක් මේ මොහොතේ අසපුුව ධර්ම සසාකච්ඡ ශ්‍රණය කරන විට ආදරනය අම්මාපච්චිට තමාපි මේ කතා කරේ. අපි නොදැක්ක මනුස්සකම අපි නැවත ඉස්මතු කරන්නේ කොහමද දෙකන කාරනේ මාතු්‍රකක් විද්‍යට පැපුරාම ප සකචාර නවට දහම් අධ්‍යාපනය කොයිතන වැද මනුස්සක පි ගුණදමලින් පිරි දුවන් ිහිකරන්න කාර ම ප පටි දර ද දරන දන මයනවා වෙරත්ම පැතිකටට. එතමයි අපි දන්නවා සාමාන්‍යෙන් වෙසක් පෝ. පොසොන් පෝ. ඇසල්ල පොහට අපි දානමාන කට සිද්ධ කරනවානේ. ඒ අතර වැඩිදිනෙක් කරනද ඇතව මේ දන්සල් දෙනවා. අපි පහන්කුට ප්‍රදශ සිද්ධ කරනවා තොරන් ප්‍රදර්ශන කරනවා අයගේම නොයකුත් ආගමිකවැඩසහ සිද්ධ කරනවා ැ අප හමුදුරුනේ ගමක් ගත්ත හම නගරය ගත්තම මිනිස්සුන් කොටස් කරලන තින්නේ. එතකොට මේ හැම වැඩකදීම මුල්තන ගන්නේ. සමාවන්න මේ වචන පාවිච්ච කරට මේ සමාජී වන මේකයන් පොඩ මිනිස් තම හැමතිස් ම මුල්තනගන්න. මේ කටි ලංව වනොට පන්සල ඇවිල් දදුර හ හදර ො ද කරන නොවද පස සුද කරන්නන කොයි පද සුද්දරන්නන මොනටිද කරන්නන කියලා මුලින් ඇල්ලහන ප්‍රධාන දායක මහත්මයට කලින් මේ අපි කියන සමාජී වචනය මගේ වචන මේේ සමාජී වචන කනම පොඩිමිනිස්සු කියලා. ගමේ දන්සලටත්තේමයි. ගමේ හැවදේදම මේ පොඩිමිනි තමයින්න්නේ.ඒ වගේම අපිහාමුදුරනේ හදිස්සයේ මගතටේ කරදරයක් වෙනකට එක කාරකක්වත්. එක වැෑනක්ත් නවතින්නන්නේ නෑ නවතින්න තීරෝදරති රදදුර මහත්තේ. ඒත්යක් ෙලන ය දුර මහත්තේ එමනැත්තං ඒ පාරය අයිනෙන් යන නමහත්ේ හමුදුරනේ අපි පොඩි මිස්ක මනිස්සමතම අපට හමදේක මවශ්‍යවෙන් එන අපි හැමතිස්සම මේ මනිසු බයිනවා ඇරෙන් අපි ඔවුන් ගැනතාර එනි ම කැමති අසපු ධර්මසාකචවාද නුත්සකන්දන් වටින මේ පොඩ මිනිස්සු ගැන කතාරන්න සමන්න මේ වචනේ පාවිච්චක මාජය වචනයක් නිසාේ. දුබල ඉසත් බව ලැබුකෝ යෙදේ නම් යම් පහත් වැඩවල දමනු වැනි මලමු වමනයා අනගී මිනියබු ප්‍රන් බඳුන්තුළ මෝඩ තකතිරිවකුට වැඩි අමනයකීදිවී අගය අත්හල, වගාකල යුතු උසස්ගන්නදම් නැවත නැවතත් මිනි සිත්තල කැන් මත්‍යම මේක තමයි ප්‍රශ්නතියන්නේ කමේ පන්සලේ වැඩක් පටන්ගන්න හදනකොට කටින පින්කම කිට්ටුව වෙනකොට වෙසක් පූය එනකොට තොරං හදන්න හදනකොට ගම ඉන්න ඔබතුමා මතක් කලාවගේම පොඩිමිනිස්සු. තම තුන්න උසහරන්න මයින ින්මගු තදාග ලොකමින ි එකට මේ හැබැයි ප්‍රශ්නතියන්නේ බහුතරයක්ක් විහාරස්ථානව වල නායක මුදරු කැමති ෑ මේ පොඩි මිනිසුන්ට කොච්චට කරත් ඒ මිනිස්සු ඒ මිනිස්සු උන්ව ගඩන් ගඩි නෑ. හෙමයි. හැබයි අර අපිහිතම මනුස්සයකුට සල්ල තියනවා. හැබැයි සල්ලිතිබනට මදි බලේතිබනට මදිී පරිවාරසක නැත්ත. හෙමයි. චරතිබුණත් වැඩක්න පරිවාර සනග නැත්තා. අපි හිතම ඇමතිවරයෙක් කියලා. ඇමතිවරයෙක් වුණත් මන්ත්‍රීවරයෙක්ුණත් ඒයට සනග නැත්තා. පරිවාර සනගනත්තන් ඊළඟ චන්ද ද න බැනී ගලන්ට. නිසා සෙනග නන්න. ඇතට මනුසකමති මනුසකමතියට. එකට සනගේ එකතු වෙන්නේ යයි සේනගේ එකතු වෙන්න අර මනුසකමට දල්ලට නෙේ මුදල්ලට නෙේ. පොඩිමිනිස් සු කියන කොටස එකතු වෙන්න ෙම ෑයන් මහත්‍යයා මනුස්සකම කිය ද වාල අනි වාරෙම. තමයි ඇත්කතාව. හැබැයි ඒ මිනිස්සුන්ව පාවිච්චි කරන්නේ මනුස්සකම ඉහලදාන්ටනය වෙයි මනුස්සකම කෙලසන්නයි. කතරන තම ත්‍රීවිල් කාරයල් ලෝරි කාරය නිසාාව ගත්තත් තේතව ද. මොකද ඒ අර්තියන පහත් වැඩටික දැ බදුහාමුදුර දේශනා කර ඕනකන්ම හත්තයා බමුණෙක් වෙන්නේ වසලෙක් වෙන්නේ යාගතියන කරන වැඩත් එක්ක කියලා. ඒමයි. එතකට මේ දැ ලොකුමිනිස්ස කියලා අර්ථකතනය කියන පිරිස. මකන්න මේ අපි උඩ දැම්ම ඔන්නන් ඔලුුවට දාගන්න ඕන කෙනෙ හෙමයි. ඒනිසා ලොකුමිනිස්ස කියන කොටසට සමහර තැන්වලට ගිහිල්ලා කරන්න ඕන පහත් අඩේ කරන්න බෑ ඒක පාවිච්ි කරන අර පොඩිමිනිහ කියෙන මනුස්්‍යයා හෙම ඉති ඒකට භාවිච්චි කරන්නෝ අර මද්‍රව වේ කියන කොටස ඒළගට ලොක මිනිස්ස වෙලා තිෙන්නන්නේ කොහොමද කියල ලන්නක ද අපි ඔක්ම එක ගන්නේ හමයි එක විදිට කුස පිරෙන්නේ එක විදිට ගන්ත සුවත දැන් එන්නේ එක විදිට ඇවිදින්නේ. ලෝක ලා අපිට යන්නේ අපි එකට රෑවෙන්නේ එකට එල්ලි වෙන්නේ ඉති මේහම ලොකුප පොඩි බේදයක් ඇතිකර ඇත්තමකක්ත්ද සමහරක් කවසාාවලද අර කරන්ඩ බැරි පහත් ක්‍රියාවයන් පොඩි මනුස්්‍ය ලව්ව කරවන්න උ සහ කරන්නවා හෙමයි ඒ කරවන්න උත්සාහ කරන්නේ අනිත් පැත්තිම් මුදල්ටිකක් පෙන්නලා මුදලට සීමමා කරල පෙන්න්නන්න ඒ පෙන්න්නල කියන මේ මේ විදියි මේ විදි අර විදිය කල කියෙනවා තින් ඒ අය? කු මනිස්ුහරි පොඩි මනිස්ුහරිවට පත්තලා තියෙන්නේ ඒ ගුල්ලුන් තුළ තියෙන යම්යම් ක්‍රියාවලියන් නිසා. එනිසා අපි පැහැදිලිවෝ මදක් කරනවා නැ තොරනක් බඳන්නන්න පපුුවක් ගහ කරගෙනට හමයි ප්‍රාඩෝවයකින් බයින මහත්්‍යය පරග්හ කරතියාගෙන එන්නේ නෑන. තින් ඒ සල්ලිතිබුණ කියලා ඒක නිර්මාණය කරගන්න බෑ අයට. පාරට තාරදාලා ප්‍රාඩවේක ගියාට අපේ ගල්වලේ වැඩන අපච්ි ගල්කැඩුව නැත්ං. හොද පරට තරදා තම හැම තැනකදම. හැම තැනකදම අර මිනිස්සු උස් පහත් කරල අපිට කරන්න බෑ හැම දිනනාගේම ක්‍රියාදාමයක් සාතමය ැන් හත තත්ට පත්ති ලාේ ම කට අපිහිතම ඒ අයට තියන විදිියට පසලට හිල්ලා මේ පොඩි මිනිස්සු කියන කොටස තමන්ගේ යුතුකන්ටික හරියට ස්්ි කරන කොට. දැ ොකු මිනිස්ස කිය ද වල් හන පො මිනිස්ස පො ිනිස් ද. එතකට ලොක මිනිස්ු මොකදරට ඕන පොඩිමිනිස්සු යහපත යද ගන්නවා. වත්මන් රටේ වෙලාතියෙන්නේ පොඩිමිනිහා යොමු කරගන්න යයාහපතර නෙමී අයහපතට. ඒ මොනුස්සයට කරන්න බැරි අර යම්යම් පහත්වැරි ටික කරගන්න පොඩිමිනිස්සු පනිිහක් කරගන්නවා. මේකන වෙලාතින්. එතකට ගැටුම් ඇතිකරගන්න පොඩිමිනිස්සු. ලොකුමිනිස්සු ටික හොඳට කාලබීල බෝජන සංග්‍රහවිඳලලා බොහෝම ගේට ඉන්නවා හැබැයි අනිත් මිනිස්සු ගම ඉන්න මිනිස්ු ට එන්න මිනිස්සු එක ඒක තැංගොල කලකෝලාග ඇතිකරගෙන ඒ ගැටලු ඇතිරෙන ගැටුම් ඇතිකරගන ඒ අත්තට පත් වෙලා තියෙන තින් මේ හරියට තේරුම් ගට බැනි. එනිසා පැහැදිලු අප තේරුම් ගට දැන්. ඒ පොඩි මිනිස්සු කියලා බොතුම සහ ම අර්ථකථනය කියන්න කොටස තර බලන්නකු පන්සලේ පින්කම කරල වරුණාට පස්සේදී. අර මහන්සි වනාර පොඩි මනිසුන්ද පින්දෙ පින්ටි කලබෙන් නෑන නන්ටික කියවෙන් නැහැන මේකන ඇත්ත මේ පිකසෙන්ටන නන් සාසනක පති පපත්ති තුලින් අපේ විික්‍ෂන් හන්සේලාපියේ නායක හා මුදුරුවන් වහන්සේලා පවා. මේක අපේ සාසනික පතිපත්ති තුළටයුතු කළ යුතුයි. සමානාත්මතාවී කෙනෙක හැම දෙනා තුළම තිවයුතුයි. නිසා ඒ පොඩිමිනිහද ලොගුමිනිියහද කියලා බේදයක් නැතුව හැම කෙනෙක්ම අපිට ඉන්න කොටස් තුනයි. ක් භික්ෂුණ උපාසික උපාසික කොට සතරයි ඒක අපිට ඉන්න උපාසක සහ උපාසික හම යාට තියෙන්නේ ත්‍රීවිල් එකද පුට්සයිකලේද ප්‍රාඩෝයකද කියන කනමේ ප්‍රශ්ිතිඉන්න ඒට තියන එක නමයි. උපාසක උපාසික අච්චරයි. අ එත නිහට දෙයක් නෑ. එනිසා මේ අපි අවබෝධ කර ගටඕන. එයදෙන්න සිවරක්ද එහමනත්තන් අට පරි කරද දෙන දෙනක හැටියයට බණටි පපිට කියටත් බෑ.ඒවනත් ඒ පින් දෙන්න පුලුවන්කම කුත් නෑ ඒෙද? කි දජලකුට කරට පුළුව යම් කිසි දෙයක් නොන ඒදේ කරටවන්. එහනම් අපිට උදව් කළ යුතු පිරිත්තින්න ොනමතන උපාස කුපසික කියන කොටස අනිවාරෙන්ම ඔය මෙන මෙිහෙම තියනෝ ගෑන් මහත්තතා අ අපූරු කවියක් ලෝකෝපකාරය හමයි. දෙෙගුරුන් විසින් තම දරුවන්ට දෙන නොමද දනනම් වියතුන් සබාමැද ඉන්ට ඉදිරිව සිිල්ප දෙනුමයි. මෞපියන් විසින් තමන්ගේ දූදරුවන්ට දියයුතු ඉත්තාමත්ම. මහත් වූ ධනේ නම්, අන්ිතයන්ගේ සබහාවල්ලල පෙරමුණේ ඉන්නට අවස්ථාව සලසාදීල සිිල් පෝගන්නන්න මේකන කරටනකම් තියන එනිසා වියත්තු සබාමද මේ අප දැන් හිතන දැු ලොකු මනිස්සු කිය ල අපි අර්ථකථනය කරන්නේ ගැන් මහත්ත්‍යයා පොඩි මිනිස්සු කියන්නේ උගත් කමින් ටිකක් පොඩි වෙන්නත් පුළුවන් යම් යම් හේතු මත් ලොකුමිනිස්සු කැත සමාජ තාලයකට කිිහිල්ලනේ දැන් තකොට අපි අපේ අම්මලම අර්ථකථනය ක නඕන ඔයා ගිහිල්ල ලොකු මහත්තයෙක් වෙන්න ඉග ගන ලොකු ඕෝන කෙනෙක් වන්නේ ඇතන මේ ලොකු නෝනසා ලොකු මහත්තයා නිර්මාණය කරේ අපේ ගමයන්න අම්මම තමයි. අපේ ගමයින් අපච්චි මතමයි ලොකු නෝනසා ලොකු මහත්්‍යය නිර්මාණය කරේ හතනද ක කියවන්න මුස්සකන්තින න් යන කෙනෙක් ව කිව දර මනුසක කියනම ද කියල හොයයි පැල මහෝගන්න අදනගන්න නමුත් ඒ අය මේ ලොකුවෙන්න මොනෝම හරි දෙයක් කර ලොකුෙන්ට උත්සහ කරන්නවා. තින් ඒවා තුළ, අපිට නිරන්තුරයෙන්ම මේ ලෝකෝපකාරයේදී පැහැදිලි කරන්නේ දෙමෝපියෝ කරන් ඕන වියත් සභාමදර දාන්ටෝන්. වියත් සභාමදර දාලා ඒ අයගේ ව්‍යත්භාවය තුළින් යමත් කතා කරන්නට උසාහ කරන්නටඕන ඉතිං වත්මං රටේ තියන ශාසනික මධ්‍යස්ථාන පවා අයවැයගෙනනම් කතා කරන්නේ බිල්ඩිින් එකක් කදන එක ගන්නම් කතා කරන්න නැතම් වෙන ප්‍රතිසස් කරන කටියුත්තක් පිළිබඳවන කතා කරන්න. අපි කොහන්ද ධර්මී ගෙනගන්නේ කෞුද අපිට ධර්මී කියල දෙන්නේ. හපතර යොම කරන්නෙක් කොහෙද. ඕනම වෙලාවක ඕනම තරාතිරමක් නොබල ගමේ පන්සලේ හාමුදුරුවන්ට ගමට වැඩ කරලා ඒතුළ ඇතිවෙන ප්‍රශ්නය ගැටලුව නිරාරනය කරට පුළුවන් මතියෙන. ඉස්සර ප්‍ර්න විසදේ පන්සල. එනිසා මේ මේ අිමානය අපිතුලතිී වියයුතුයි. මේක නැවත පන්සල භාරගතතියුතුයි. නැවත පස භාරතතියුතුයි ප්‍රශ්න ොඩක්තිය නොගැ මතතියි. මෙතන දැන් මේ සියල්ල අතරල දාලා පැද වුණනාට පස්සෙද. අපේ හාමුදුරන් වහන්සේලාටත් ලොකූ ලොක කටලුතිෙන. එකක් තමයි ගමේ දායක ආවාසගේ හදල දෙන්න. බෝධින්න් වහන්සේ වැඩඉන්න ඕනං චෛත්‍යය නිර්මාණය කරලා තියෙන ඕනම් බුදුගේ තියෙන ඕනම් අපේ ගමේ දායකයන්ටත්තිය ඇති. හාමුදුරන් වහන්සේ කොහේ වැඩ හිටියත්කමන්න ඉන්න ඕන හැබැ. වැඩඉන්න ඕන හැබැ. එනිසා ආවාසක හදන්ගයාට පස්සේද ප්‍රශ්ණ මොකට දෙච්චර එකක් ඇයි එහෙම ඉන්නේ. ඉස්සරකාල හිටියේ කොලාාතුහේ විලි කරලන්නේේ දැම් මොකටද ටයිල්ලන්නේ අන්නම කොද බාතරෝම් කියලක හැබැයි මිනිස්සුඒක් කාලයෙන් කාලෙට ගැලපෙන ගැලපෙන විදිට ඒව සකස් කරගෙන මේයම කිනට පස්සේ ර පසල ට ඩ හ දව දවන ලස් ලට ත් හම තියන අත්තන්න තියන අරවිදිියයට තියනවා රහමුදුරුව වඩින්න මේ වගේ වාහනයකින් මේ හාමුදුර වඩින්න මේහ මේ ව වාහනකින් දැන් ත ටික් ප්‍රසිද්ධ නිසා වාහනයක් එහිම අතිබුණන හොදයි නද ලොක පන්සලක් කදදාගත්ත් හොදයි නේද මේ මේ කෞුද මේ නිර්මාණය කරයි.ඒයාගේ පැලැන්තියම කක්ද? හාමු පරම්පරාවන් එෙනවද ඒමත් නැත්තං එයා මේ දුප්පත් ගමේ ඉන්න අ දයාවතීලාගේ සිරිපාලලාගේ දරුුවවෙද්ද එහෙෙනම් මොකට ද අපි උත්සල තියන්නේ මෙන්න මේ ඇතිකරේ කවුද ඔය කියන ඔය බේද පින්න කර ගත්තා වූ ඔය අපේ අම්මලලා අපපච්චිල ම ලොකු මහත්තුරු ලොකු ඕෝනලා මේක තමයි සකස් කරේ නිසා මේක තැන් ඇැදලුවම බලන්න කොගෑන්මත අපේ රටේ පුංචි දරුවගේ නංටිකක් කරගන අපට දහම් පාසරේ නම ලේකන කියවනකොට දැන් කියියෝගන්න බෑ. ඒ ඉතිහාසය කරත් අපි පාලීගෙන ගත්තාත් මේ රජවරු ලියාපුස් සිලාලයකන ගල් ගල්වල ලියරතියන සෙල්ලිපි අපි කියවෝනෝ හැබැ වත්මමා රටේහි දරුවන්ගේ නන්ටි පිටි කියෝගන්න බැත නමට උත්තර දෙන්නගේ යාට පසේද. ඒත් තරයි මනාද බලන්නක තියෙන නන්ටිකේ අපි කොහෙන්දෙනාව මොකකින්දගෙනාව. දරුව කොහොම මේ වචාරණය කරන ද කෙනක එක පශ්නිතිය නමින් ගති ලක්ෂණ කියන තිය ොත්්‍යයාගන්නට පැන ට ඒවගේ තත්යක් න තියන් එකනි සා දැන් දැන් අපි ගුණ පාල කිවොත්හ එම ගුණයට පාල. ඒළඟට අපි මේ බෞද්ධ නං ගත්තට පස්ස ඒත් තියෙන දයාවතීලදම් ධර් පාලතුම කියෙන දයාවතයල ඩල්සිීලා වෙල එමකිළ කියෙනන දයාවතය කියන්නේ දයාවන්ත භාවයනි තියෙන අපි සමවෙලාඒ නම්තබීම කියන තැනදිී අපිට ගමේ නායක හාමුදුරුවට වක්කීමක්. නැතිදේ නම් තැබීමකදදි මේ ජෝතිශය පත්තමය නැතුව ගම පන්සේ හමුදුරන්ටක්කිමක් පැදිලීමම තියන ගන්හත ප්‍රශ්තය නතින් එනත් ජෝතිසේ තයන මතුකරන්න ඒමයි ඒ ප්‍රශ්ිතියන්නේ එනිසා මේ පැහැදිලිවම හැබැයි බෞද්ධ නායක ගැති මේක නිර්මාණය වෙනෝනං උච්චාරණය කරන්න පුළුවන් අපට ගැලපෙන නම හරි තෝට මේක සහරල්ලාට ලොකුවක්කතියන්නත් පුළුවන් පොඩියක් අතියන්නත් පුළුවන් ලොකවා අතියන්න පුළුවන් කවර හරි කෙන තියන්න පුළුව. හැබැයි මේ තියන නමේ ඒතුළින් දරුවට ක්ෂර ගැපීම කොයි තරන් තත්කටත්ව නෝද. ලගුගුරු බේදය කොයිවිදරද බලපාන්න ඒ දරුවට එය උච්චාරණය කන කුරලින්ම කොයි තරම් අල බදරුවය නොද කියෙලවත්මන් රටදන්නේ නෑ. ඒක නිසා ගයන් මතයා පහැදිලිවම මේවා අපි දිගින් දිගටම දිගින් දිගටම විස්තර කරද අපි අපේ තැන ඉඳගෙන. අපිට අවශ්චදය අරගෙන අපි ජීවත් යුතුයි. ඒ නිසාම තමයි ැ අපි බොහු අවස්ථාවන් වලදී. වැරදි වෙන්නෙම වැරදි වන්නෙම මේ නොසලකිල්ලත් එක්කන් අප මේ මනුස්සකම අපි හිතන්ෙවන්න නැති තනෙදන යකනිසා වියත් සබාමදරෝ ලොකුමනිස්සු කියන කොටසට. පැහැදිලි වගකීමත්තියනවා රටේ අනිත් අයව සකස් කරගන්නට. ඒයිතමයි ඇතිීන්දු තීරණ ගන්න. ඒතමයි යෝජනා කරන්න. ඒතම අරක කරන්න කියන්. ඒයිතමයි අරක කරන්න එපා කලකයන්. ඒයතම එකට මිලක්නියම කරන්න. ඒයතම ිල පල්ලහට දාන්. ඒතමයි මිල උත්සලතියන්. ඉ ඒ අය කියනදේ. රටේ මිනිස්හනකොට වරදවා යම්යම් පනි විට දුන්නට පස්සෙදී මුළු රට මස්ථාවරයි එනිසා ඒ අයට ආගම දහම තැන් රජතුමා බනහනවනං අනිත් අය බනහනු රට විසිෝ රජතුමා ්‍යගමවන්තනම් රට වෙසියෝ ්‍යයාගවන්තයි එනිසා ඒ අර නරනවාද සමාජක්න තිීනෙට හමයි ලෝකේ ඒ අුකරනවාදේ කෙනෙක බොරුවක් නෙව ගන් මතය ඒක ඇත්ත අපේ අම්මා නගි ාවනෝ දක්කහම අපේ නංගි බෝනිික් නාව. එනිසා ඒ අනුරනේ ගුරතුමිය පාසනය උගන්නවෝ දැක්කහම අපි ගෙදරහිල්ල පාසලක් දාලා අපි ගෙදර උගන්න නෝමල්ලිට නංගිට මේක ඇත්තයි. එනිසා මේ දෘෂ්ටිය එනසා පැහැදිලිවොම අපි ළඟ තිබියුතුයි ඒ අනුකරණය කරගන යන නිසාම වත්මන් සමාජය තුළ ම ප්චල වැඩිහිටියෝ ොමගේන්නඇතුව හරි මග ිහිල්ල දරුවන්ට යහපත්දේ කියෙල දෙටඕන ඒත් නො කියන තාක් කාලයක් මේ දරු රටේ කිසිම දෙයක් දන්න නෑ මේක ඉතිහාසයක් දන්නෙත් නෑ වර්තමානයක් දන්නෙත් නෑ අනාගතයක් දන්නෑ ඒවකව බෝව කියන වගේ කකා බිබී නටනට මේක මේ සුර ලෝකයක් කියල හිතාගෙන ඉන්නේ ලිපගිනි මොලවන්න තෙක් දිය සැලේ සැපයක් ඇයි කකුල දිය කෙලේ ත අහිංසක දරු පැටව මේ සසර බය ඇතිරයුතු දරු පැට. එනිසා අපි පාපකාරයෝ බවට පත්යුතුන ඇයිගන් මහතය මෙචර බන කියන්න ඇයි මෙච්චර විහිර විහාරස්ථාන ගොඩනගන්න හමයි ඇයි මේ වගේ ලොකු ධර්මසාලාවල් හදන්නේ ලෝකෙතතියන විස්සාාලම බදදු පිලිමේ අපේ රටේ හදනෙකද වැදගත්වෙන්නේ මේ මනිස්ුටි හදාගන්නක. ලෝකෙතියන ලොකුම චෛත්‍ය ට දනකද වැදගත්වෙන්නේ මේ ඉන්න මිනිස්සුටික හදාගන්නෙකද. අපි රටවල්ල ගිල්ල සතුදුමත්තුරුන්ට භනාකරවනකද වැදගත්වවෙන්නේ මේ රටේ අපට දානිකද මිනිස් ටි හගන්නක දගත්න්නේ. මේ අපි තේරුම් ගතියුතුයි ේටි හරියට තේරුම් අරගෙන ව්‍යදාං කරන්න තැන්න දැන් අපි පැහදිලුව ම ත්තොත් තෙම ගන්න මත්තයා රුන්ගලි සෑය තිින්තාලේප කරන්න කිවොත් එෙම ඕන්න තරම් පැනගෙනයයි. ගමේ පන්සල තිින්තාලේ පරන්න කිවත් එ එක මිනිහෙක් නෑ ඔය ගන්න පින පිනමයි පින්න පිනමයි හැබැයි ගයන් මහත්තයා ප්‍රශ්ණතියෙන්නේ ඒකට වෙෙන් වෙන රුවන්ගලි සෑයගත්තොත් කතරගම කිරිවෙන ගත්තත් ඒවා බොහෝ අවස්ථාවලද රජයේ සහ. ඒවයි අවශ්‍ය කරන දායක්කෝ සහ. ගේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මේයින් ඒට වෙන් වෙලාම තියනවා. ඒවගේම ඒවා සකස්කරගන්ඩ පුළුවන් පවානේ ආර්ථික කියේවට සකස් වෙනවා. ආර්ථික තුළින් බෞද්ධ සමාජම පුබුදුවන්න පුළුවන්කම තියන. හැබැ එකන් මතය ප්‍රශ්නයෙන්නේ. අර කියනෝන අප අර ලින්ඳෙන් වතුරබීලා මූදට ආවඩන්නවා කියලා. සමාජි කියමනත්තියෙනෙ. ඕ! ජනකවි තුළ වැදගත් උපදේශත්ම කවත්තියන බතුමාගේ ප්‍රශ්න එක්යි මද. ඒමයි. දුකට පිහිට සුලු මිනිහිකු ගෙන් විතර? ලොකුවට සිටින අයගේ නැත කිසිමවර. තිබහට වතුර බොන්නට සුළු ලිඳ විතර. කිසිවිට පිහිට නැත ගැඹුර ඇති මහා සයුර. එක නිසා ගැන් මහතයා මේ තිබහට වතුර බොන්න නිතරම විනිසුන්ට පිහිට වෙන්නේ මේ පුංචිල් ලිද. හමයි. හැබැයි කිසිවකොට මෙච්චරු ලොකු මහා සාගරය තිබහට වතුර ටිකක් බොන්න පහිටවෙන්නනෑ. එක නිසා ඔබතුමාඒ මතක් කලා වගේඒ දුක්කට පිහිට වෙන්නේ. ුු මිනිස්සු නිරන්තරයම එකතු වෙලා ඉනිසා ඔය ලොකුමිනිස්සු කියන අයගෙත් බොක මිනිස්ු ලොකුමනිස්සු කරන්න පිහිට වෙන්නේ මේ පොඩි මිනිස්සු කියන කොටස. එක නිසා අපි පැදගත්මදේ තමයිගැන් මත්‍යයා ගමේ පන්සල අමතචක කරලා එතනට ගිහිල්ල ගමී පන්සලේ පින් කටේ දැක්කහම රුපියලයින්නේ අ ප්‍රධාන පෙළ ස්ථානිකට ග හට පස්සේ එතැදි කාසිනෙවෙයි කොල එන්නේ හැබැයි තමන්ගේ මළගම කරන්නේ ගමේ පන්සල. තමන්ගේ අපලයට බෝධි පූජාව කරන්නේ ගමේ බෝධීන් වහන්සේ. තමන්ට ආශුරවාද කරන්න ගෙදෙට්ටවඩින්නේ ගමේ පන්සලේ නායක හාමුර. ඇති මේ ටික තේරුම් ගන්ටඕනිි. එනිසා මේ මේ දෙපැත්ත සසන්ධනය වීුතු ඉතා හොඳින් ගැලපියයුතු. ඒ නොගලපීම ඇති තරගටම රටේ යහප තහදන්න පුළුවන්කමක් නෑ. එනිසා හැමෝටම පොදු හැමෝටම සමානාත්මතාවේ ක්‍රියාත්මක කරෙන ස්ථාන බවට මේ සසිල්ල හරියට පත්ති යුතු ගෑන් මහත්. ඒපයම රනේ. මනුස්සකං තියන මනුසින් නුසස්ස වූ මිනිසුන්ට අපි උදෑසන හතේ ද මේ කතා කරන්නේ. ඔබ හිත ඇතුළ හැගිලලාතින මනුස්සකං එලියට ගන්නයි. මනුස්සකං අවශ්‍ය වෙන ඕඩෑම තැනකදදි ඕනෑම වෙලාවකද. ඒ නස්සකමේලියට අරන් දෙන්න. අන්න්නේ අයි අපි ඔබෙන් ල්ලන්නන්නේ. අද අසපපු ධර්ම සාකච්චාාවදී අප සාකච්චා කලා මනුස්සකමකිෙන මාතෘකාවේද දහම අධ්‍යාපනය පිළි පඳව. එවගේම අපි. ම දන් වද හැසරියුතු කාරය පිබඳව පින පො හමුදුරුවන් මනවිින් පෙන් වාදදුරන්න හමුදුරන වාසාහ මිනිත්තු කෙහිට ලක්වන කොට අප හමුදුරුව පෙන්වාදුනම් මේ සමාජය ඉන්නේ එක මනුස්ස කොට්ටාශයි. එතමයි මනුස්සගන්තියන මනුශ්‍යව මේ සමාජයන්න්න ඕනනි. ලොකු පොඩිකිෙ ලමිනිසුන්න්න. හාමුදුරනේ එන්න එන්නම ලඟදි අපට උදාවෙනවා වපපුර පසළොස්සක පොහේදිනය. මේ මොහොත වනවිටත් ගමේ පන්සෙලේ නායක හාමුතුරුව ත එක්ක. මේ දායක සහ සූදානම් බෙනවා කටින චේවර පූජාවට. මේකද අප හමුදුරු මේ කියීබ කාරණ ඉතාමත් වටිනවා. මෙතන ද අවශ්‍යවෙන්නේ අපිහමුදුරු පෙන්න්නාදුන්න විට සමාජය කියන විදිහයට. මේ පොඩි මිනිසුන් කියන පිරිිස තමයි මේ හැමදේකටම අපිට අවශ්‍ය වෙන්න. එනම් පොඩි ලොකු කියල බේදකින් නැතුව. අපි හැමදිනාමටින චීවර පූජාවට සූදාන වෙන්න කොමද. මනුස්්‍යකන්තිය මනුස්වයෙන් විදිහට අපි ගම ඉන්න හැමදිනාම එකතු කරගෙන මේ කින පූජාවට සූදදානම් වෙන්න කහොමද හගගේ හත දගත් ප්‍රශ්න අපි. කකාලන ප්‍රශ්න කීපයකටම උත්තර දී ලති මේ ප්‍රශ්නිටාව මෙතැනිදි පුළුවන්කම තියනවා කටිනාා නිසංස ලැබෙනකොට ඉදිකට්ටක් පූජ කළත් මහත් පඵල මහනිසන්ස ලබාගන්න පුළුවන් පින්කමක් හැටියට කටිනේ හඳුන්න නොව මයි එනිසා මේ කටින චීවර පූජාව සිද්ධ කිරීමේදී මුළු ගම්මම එකට එකරාසි වෙන වෙන්නේ වෙන හේතුවක් පතනෙවෙයි. මහත්ඵල මහනිසංස ලබා ගැනීමට පුළුවන් පින්කමක් බවට මේ පත්ව නිසා මයි. මහත් පල මහනිසංස ලබාගැනීමට දායක සහ පතිහක පක්ෂ දෙකව එකහා සමානව කටයුතු කිරීමක් සිද්ධ කළයුතුයි. මෙතෙන්දී මමාස්ස තුනක් පුරාවට වස්සාමාධං ච භික්ෂූන් වහන්සේලාට ඇප උපස්ථාන කිරීම කටයුතු සිද්ධකිරීමසාහ චීවර පූජාව සිද්ධ කිරීම සිදුව වෙනවා. මේක ගමේ තියෙන ලොකු උත්සවයක් බෞද්ධයන්ට තියන වටිනාම අවස්ථාව. නිසා මේ වටිනා අවස්ථාවට හැම විදදික දායකතේ දක්ව ලොකු මිනිස්සු පොඩිමිනිස්ු කලබේයක් නෑ සල්ලි යන ොද නැද කිය කල බේදයක් නෑ මිනිස්සු මහා මුදල් හදල් තියෙන අය බවට පත්වෙලා මුලු කටිනම පිංකම තමම් භාරර්ගන කරන කුසලයක් නැතිබෙරී කියලා අපිට නෑ අපි දුප්පත් කෙලහිතන මනුස්සයෙක් පෙරහංකඩයක් ඉදි කටුවක් පූජ කළත් අ මුදල් තියන මුළු කටිනප පින්කම බාරගත්තු පුච්චයට ලැබෙන කුසලයා. පෙරහංකඩ කෑල්ලක් ඒ කටින පූජාව පච පුචලයටත් ලැබෙන කුසලය එකයි ගයන් මහතේ හෙමයි. එක නිසා නිරන්තරයෙන්ම මේ ලබිච්ච මනුස්සාත්මය තුළ ලබාගත්තු මනුස්ස ජීවිතය යහ පත් කරගන්නට ඔබ මේ කටන චීවර පූජාවට සම්බන්ධ වෙන්ට කෙල් ශේෂන අපි සහිපත් කරන්න උුන්ගගේන් හත්්‍ය ටන චීවර පූජාව පේ විහාරස්ථානේදත්. ද්ධවටවා බොහවස්ථතාවන් වොලදී අපිට විහාරස්ථානය රැඳෙන්න්නත් අවකාශයක් ලැබෙන්න්නේෙත් නැහැ මොකද අසපුෝ කාලීන ධර්මසාකච්ඡායි වගේම අසපු පෝදා සජී විකාසය පොහොේ දවසදි සිද්ධ කරන වෙලාවල්ලෝදී. අපේ ගමේ දායකයන්ටත් බණ කියන්න වෙලාවක් නැතු අපි Fම් දෙරන අපි අසබෝ සජී විකාශය සිද්ධකරගෙනයන්නේ. එනිසාගෑන් මහත්‍ය විශේෂෙන් අපි මෙවර තෙසත්තෑ ඥාන පූචාමය මහා පින්කමක් ගල් හිඳදුම සාසු නෝද ආරම්පුරාණ මහා විහරස්ථානය දිගටම පවත්වාගෙන යනවා. අද සවස හතරට පමණ පෙරහැර ආරම්භ වෙනවා. අති සත්ඥානන් මහ පූජා පිංකම. වගේම බදාදා දවසේ සහ ඉරිදා දවස විශේෂිත්ත තිසත්්‍යඥාන පූජා පින්ංකං සිද්ධ වෙනවා. ඒ පූජා පින්කමටත් සියලු දිනාටම සම්බන්ධන හැටට අපි ගම්මාසීන්ට සහ වගේ එපෙදේශේසින සියලු නාටමත් අපිසිහිපත් කරනවා. එතෙකම ගැන්මහත්තයා විශේෂෙන් අපි සහිපත් කර ඕෝන අපි ගමට බොහෝ අවස්ථාවන්දින නිසා. අසපු සජී විකාශය සහසපුෝ කාලයින් ධර්මසාකච්ඡව තුලි. අපේ ගමේ හාදුරුවන් වහන්සේ නමක් විසින්ට රචජනා කරපු කෘතියක් දොරට වැඩිීමේ උත්සවයක්ති වෙනවා පිබඳුවත්සෙහි පත් කනවා පිරිිපුඋන් මිස්සෙකු වන්නට කියන කෘතිය. විසිහත්‍රවෙන සෙනසුරාදා උදහසන නමයට බටුවන්ගල රාජමහා විහාරස්ථානයේදී දොරට වඩිනවා ආස්ත්‍රවේදී මොනරාගල අරිය දේව හාමුදුුවන් වහන්සේ විසින්තම මේ පොත්ත රචනා කරල තියන්නේෙ එනිසා විශේෂයෙන් බටුවංගල නෙඩුව වගේම ගඩිහිංගල මේ වගේ අවට පෙදේශවල ඉන්න සීරු දෙෙනනාටමත් අපි ආරාධනා කරනවා ගමී හාමුදුන් වහන්සේ මක්මේ කෘතිය රචජනා කරල තිෙන්නේ පිරිපුන් මිනිසකු වන්නට කියන කෘතිය විසිහතරවෙනි සැසුරදාාව උදසන නමයට බටුවන්ගල පුරාණ රාජමහා විහාරස්ථාන පරිවනට ඔබ සම්බන්ධවටන උන්හන්සේගේ මේ උතුම් කටයුත්ත් දැක බලාගන්නට ඔබට ඇත දක බලා ගැනීමට පුළුවන්කම තියනවා ඒසහි පත්කිරීමත් සිද් කරමින් අසපුෝ කාලයන ධර්ම සාකච්චාව. අදවසි නිමාවට පත් කරට බලාපරත්තිනවා. ඉතා වැදගත් මාතෘ ාවක් හිපත් කමින් ගෑන් මහත්ම ඔබතුමා ඉතා වටිනා කියන කාරණනාව අදව සහිපත් කරලා අසපු කාලයන ධර්ම සාකච්ඡාව මෙහන්ටේදන නිසා ඔබතුමාටත් එත්ත එක්ම විශේෂයෙන්ම දෙරන මාධජාලයයට දසවසරක් සම්පූර්ණ වීම නිමිත්තිින් විශේෂයෙන් උදසන අටේ සිට දෙරණ දරුවෝ සමින් මේ වැඩසටහන දිකින් දිකෙට්ට සිද්ධ වෙනවා. එනිසා දරුවන් වෙනුවෙන් දෙරන ටව නාලිකාව තා යහපත් සේ වැයක්කෂටක කරට එදනව දරුවෝ දෙරනට කොඩක් සමීපයි නිසා දරුවන්ටත් දෙරෙන ටවි නාලිකාව සමීපවෙන් දෙරනේ දරුවෝ උදේසන අටේ ඉදලා ගොඩ පුළුවන්කමති නවා ඒ දරුවන් වෙනුවෙන්වෙෙන් වෙන දේවල්වලටත් ඉඩකට

විඩා බර මනසට අමාදම් සිසල්සක් රැගණේෙන අසපුව ධර්මසාකච්ඡාවෙන් දහම් කරුණුකාන්නා රැසක්කේ වගේම ඉදිරිදා ප්‍රායුගක ජීවිතයේදී අපට වරදින බොහෝ තැන්පින්වාදමින් හ ്ു ලබ ම ස න් හන්සේ වන ජ ්‍ර ද ണ හි ങල වාමීන් හන්සේට නමස්කර ස්තුති ද කර සිටවා කවන ර ද ගේ ත් කර. ගේ ස දු ද ස ට ද බ . ට දෙරන ලඟ නවතින්න ටව දෙරනට දස්ස වසර සපිරෙන මොහොතක අදදිනය ප වෙන් කරන්නේ ආදරණීය ශ්‍රීලාංකය දූපුතුන් වෙනුවෙන් වගගඩ රෝගෙන් පෙලෙන ආදරණීය අහිංසක අම්මා අපපච්චිගේ අසරන ආදරණය දුවල පුතාලබෙනුවෙන් රන මාධ්‍යචාලය මානශය මෙහහිමක්විදිහට මනුවත් දෙර්ණයටටතේ දයක්ත් කරු ලබූ දෙවනව ව්‍යාපෘතිය තමයි දෙරන දරුව ව්‍යාපෘතිය. TVීව දෙරනට වසර දහයක් සප්‍රය නමහොතක ශ්‍රී ලංකා පුරාම ඉන්න අසරන දරුවන් වවැඩුවෙන් සිද්ධ කරන එකම වැඩසරහන තමයි. දෙරණ දරුවෝ උතුම් මාපිය කැපකරු වැඩ ටහන්න තින්. പ ് ത് ാാു മാത് ി ത ് ശ് ാ്്്്ംി് നത ്ത് ന് ത സ ് വ സ ാത ാ്്്് ന് വക് ്ാതാ് ിത് തസ ത് പാമ ു മാ സ പ ത ത തത അത സനയ. Uh <laughs>